නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධ සම්පන්න කාරුණික පින්නතුනිි. හැම කෙනෙක්ම උතුම් සද්ධර්මස්ශ්‍රවනයට සූදානංවන මොහොත්ත ඒ පසුගිය දාසේවන දින අභාව ප්‍රාප්ත වන එපියසේන මහත්මාට පුුණ්්‍යානමෝදනා කරන්නට අදහස් කරගෙන ඒ පවුලේ පින්නත් පිරිස සහ ඥාතිහිතමිතුරන් විසිෙන් අද දවසේදී මේ ධර්මදේශනාව මේ විදිහට සංවිධානය කරන්නට යෙදුනේ. පිනතුනි අපි කාටත් ලෝකය තුළ ලැබුණු උතුම්ම ප්‍රතිලාභහෙ තමයි මේ බුද්ධෝත්පාද කාලය කළ බාගත්ත මනුෂ්‍ය භාවය කියල කියන්නේ. හිතන්නට පුළුවන් මනසක් ඇතිව ඉපදුුණු අද දවසේදී අප විසින් බොහොම ප්‍රඥා සම්පන්නව කටයුතු කළ යුතු වෙනවා. උබහේ නමිදං මරණ මේව නාපච්ඡාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවා මා උපද්ජගා කියලා. ධර්මසේනාධිපති සැරියුත් මහතරුන් වහන්සේ විසින් අපට අව්වා ධනුශාසනා කළේ. දෙපැත්තෙන්ම පෙනෙන්නේ මරණය කියනද. මේ ක්ෂණයඉක්මී යන්නට දෙන්නටපා. මේක කොහෙෙන් බැලුවත් මරණයෙන් කෙලවර වෙනකොට ඒ කොයි අවස්ථාවකද කොයි විදිහකට එක කෙලවර වෙයිද කියල නොදන්න මනුස්සයින් විසින් අප්‍රමාදීවී යුතුයි. එනිසයි කනෝවාමා උපජ්්‍යගා,මක්ෂණය ඔබව ඉක් මොවා යන්නට දෙන්න පා කියලා සැරුත්තරුන් වහන්සේ අවවාද කළේ. කෝනුහාසෝ කිමානන්දෝ නිච්චං පද්ජලතයේ සතිී. අන්දකාරයන ඕන අද්හා පදීපන්න ගවසත. මේ ලෝක ජීවත්වෙනකොට කෝනු හාසෝ කුමම් හාසයක්ද කිමානන්දෝ කුමන නම් ආනන්දයක්ද නිච්චං පද්ජලතය සති නිරන්තරයෙන්ම මේ ඇවිලිලතියෙනකොට. අන්දකාරයන ඕන අද්හා මහාන්දකාරයකින් වැහිලතියෙනකොට පදීපංන්න ගවසथ, පහනක් හොයන් නැද්ද ආලෝකයක් හොයන් නැද්ද කියලායි ප්‍රශ්න කළේ. පිනතුනි අපි හැමෝම ජරාමරණයන්ගෙන් ඇවිලුණු අය. ඕනෑම මොහොතක අපි කරා ජරාමරණ දුක පැමිණෙන්න්නට පුළුවන් කමතිබෙනවා. ගත වෙන තප්පරයක් තප්පරයක් පාසා ගත වන මොහොතක් මොහොතක් පාසා අපි යම් ධර්මයකට ප්‍රසන්න කරනවනං යම් ධර්මය ධර්මයයක්. අපි පිළිකුල් කරනවනන් යමකට අපි බියවෙනවනන්. ඒ බියවන ජරාව ලෙඩවීම මරණය කියන ධර්මය කරයි අපි ලංවන්නේ. සෑම මොහොතකම ඒ මරණයට ලංවන මොහොතක් බවට පත්වෙනවා. ජරාමරණයන්ගෙන් අපේ මුළු ජීවිතයම ඇවිලිලො තියෙනවා. ඒවගේම ජරාමරණයන්ගෙන් අපි අවට තියෙන හැමදේමත් ඇවිල්ල තියෙනවා. අපි ජීවත් වෙලා ඉන්නකම් අපට අපිත් එක් එකට ජීවත්වනාය, අපිත් එක්ක එකට දුක සැප බෙදාහදාගන්න අයගේ වියෝවීම් ජරාවට ව්‍යාදිහයට පත්වීම් අපි කාටත් විඳින්නට සිද්ධ වෙනවා. එවගේම ඒ අය ලෝකෙ තුළ තවදුරට ජීවත්වෙනකොට අපිට හෝ ඒ අයාත හැරවදාලා යන්නට සිද්ධ වෙනවා. මෙන මේ විදිහට අපේ මුළු ජීවිතයම පින්නතුනි ජරමරණ ව්‍යාධාදී ධර්මයන්ගෙන් ඇවිලගෙනයි තියෙන්නේ. මේ ඇවිල්ල ගෙන තියෙන ලෝකෙට කුමනනම් හාසයද්ද කුමනනම් සතුටක්ද කියලා එදා ප්‍රශ්න කළේ. එනිසා අපි අපේ ජීවිතයේ දිහාාවට ටිකක් හැරිල බලල අද දවසදි කල්පනා කරන්නට කාලය ඇවිල්ල තියෙනවා. අපි කටයුතු කරන්නේ කොහොමද. අපේ ජීවිතය තුල අපි එදිනිදා අපි සිතන්නේ පතන්නේ කොහොමද. මෙන මේ දේවල් පිළිබඳව අපි ටිකක් හිතන්නට ඕනේ. ඔබ ඔබේ ජීවිතයේ දිහාාවට හැරිලා. ඔබේ ජවිතය දිහාවට පොඩ්ඩක් නැබුරු වෙලා කල්පනා කරල බලන්න ඊළඟ මොහහොත්තේ මරණයට පත්වෙන වනන්ගේ මරණයට ඔබ සූදා නම්ද කියලා. බුදුරජාණන් වහන්සේ අපට නිරන්ත්‍රරයෙන් අවවාධානු ශාසන කළ මරණ සතිය වඩන්නට කියලා. මරණ සතිය කියල කියන්නේ මැරෙනව මැරෙනව කෙලා හිත හිතඉන්න එක නෙමයි මර දුතිය මරණ සති සූත්‍රය අප අරගෙන බැලුවත් පිට තේරුගන්නට පුලුවන් රණ සතිය කියේලක කියන්න්නමකද්ද කියලා. අපි අපේ ජීවිතයට හැරි ලජීවිතේ පැත්තට නැඹුරු වෙලා අපි බලන්නටවශ්‍යයි. ඊළඟ මොහොතේ මරණය ඔබ කරා එනව නං. ඔබේ මරණයට මුහුණ දෙන්නට ඔබ සූදානම් වෙලා තියනෝද. ඔබ නො එෙක් අකුස ධර්මයන්ගේ යුක්තවද ඔබේ ජීවිතය ඔබ වැඩිපුරමටයතු කල තියෙන්නේ. ඔබටට අවසාන මොහොතේ ඉදිරිපත් වන්නට තියෙන්නේ මොන විදිහෙසි තක්ද. බ පුරදු කල තියන මොනවිදිහේ සිතක්ද ඔබවාසය කරන්නේ මොනවිදිහ. මනෝභාවයක් තුළද කියන එක ගැන ටිකක් ඔබ කල්පනා කරල බලන්නටවශ්‍යයි. බලනකොට ඔබට පේනවන්න බොහෝ අකුසල ධර්මයන් ඔබේ සිත තුළ තාමත් දවසි වැඩිකොට සක්ග ගතවෙන්නේ. බොහ අකුසල විතර්කයන් තුලයි ඔබ තවදුරටත් හැසිරෙන්නේ කියලා පිනතුනි වහාම අප්‍රමාදී වන්න ඕනේ. යම් කිසි විදිහකින්. හිස ගිනි ගත්හෙක් ඒ ගින්න නිවන්නට උත්සාවත්වනෝ වගේ. ය සිවිදිහකින් ඇඳගෙනඉන්න ඇදුමකට ගිනිය විලුනොත්ඒක ගලවල එකකි වත් කරල දාන්නට උත් සසාාවවත්වෙනව වගේ. ඔබ ඊළඟ මොහොත්ට මොහොත්දි මරණයට පත්වෙනවනං ඔබට අකුසල ධරම ඔබ දුරු කරලා නැතිනම් යම් සංයෝජනයන් නිසා දුකට පත්වන්නට පුළුවන්නං. එබන්ඳුඌ සංයෝජනයයක්න් ඔබේ මනසුත්තුල බෙනවනං ඔබ එබඳඌ සංයෝජනයන් එබඳුූ දේවල්. දුරුරගන්නේ කොහොමද කියන එක ගැන ඔබ නැවත නැවතත්තු සහත්වන්නට වශ්‍යයි වීරය කළ යතුයි. ඔබට පේනවනං ඔබේ මනස පිළිබඳවම ඔබේ මනසු බොහොම පැහැදිලේ මොන මොහොතෙවුනක් මරණයට මුොහොුණ දෙන්නට ඔබ සූදානං ඔබේ ජීවිතය පුරාවටම ඔබට සිහිපත් කරන්නට තියෙන්නේ කුසල ධර්මයන් ඔබ අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක් ඔබ දුකගෙනවිත් දෙන සංයෝජන දුරකරන්නට උසාත්වන කෙනෙක් කියල ඔබ තරුණොත් ඔබට සැනසීමක් දැනේ. ලෝකේට අස්සසිලි රහිතයි මරණය ජරාව කියන මේ ධර්මයන් හමුුවේ. කල්පනා කරන්නට ගොඩක් දේවල් තියනවා. හිතන්න පතන් ගොඩක් දේවල් තියනවා. නොකරපු දේවල් ගොඩක් තියෙනවා. හිතට වද දෙන්න අතහැරලදාන්නට බැරි අතහැරලයන්ට බැරි ගොඩක් දේවල් තියනවා. සිත කියන දේ හදගත්තුත් විතරයි අපිට දේවල්වලට සාර්ථකෝ මුොහුණ දෙන්නට පුළුවන් කමතතියෙන්නේ ගොඩ දෙනෙ. කයේ හැකියාව තියෙනකොට කියනෝ මරණයට මං හොුණ දෙන්නට සූදා නම් කියලා. නම පිෙනතුන කයේ හැකියාව කය වැටෙනකොට. හිත වැටින් නැතිවෙන්න සකස් කරගෙන තිබුණ නැත් නම් අනිවාරයෙන්ම හිතත් ඒත් එක්ට වැටිෙනෝවම තමයි. ජරාමරණ දුක කියල කියන්නේ මිනිස්සුන්ට ඒකාන්තෙන් උරුමවන දෙයක් හිත හදානොගත්තුොත්. ජරාමරණ දුක උරුම නොවෙන්නේ ධර්මය තුළ ස්ථාපනය වුණ මනසක් තිබෙන කෙනකොට. දුරජාණන්හන්සේ ධර්මදේශනා කළේ ජරාමරණ දුකෙන් නිදහස් වන්නට එකන ජරාමාරණ දුක නැති කල්ල දාන්නට තමයි බදුජාණන් වහන්සේ ධර්මදේශනා කළේ ජරාමරණ දුක අපි කොහොමද නැති කරන්නේ ජරාමරණන දුක අපි කොහොමද ඉක්මවා යන්නේ මෙන මේ දේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වාදීල තියනවා එනිසායි අපි නිවන පිළිබඳව කතා කරන කොට අජරාමර නිවන කෙලකයන්නේ ජරාමරණ නැති නිර්වාණයක් එනිසා අපි අද දවස්සේදී අපි යමකට අකමැතිනං යම් ජරාවට පත්වීමකට වයසටයනයකට ලෙඩවීමකට අකමැතිනං මරණයට පත්වනයකට අකමැතිනක් මේ දේවල් නැති කරන්න මේ දුක නැති කරන්න පුළුවන් එකම බෙහෙත තියෙන්න්න පිනතුන මේ ධර්මය තුළ. බොහෝ දෙනෙක් අමරණීයත්වය හොයාගෙන ගියා බෞෘත්තිකේ තුළ හැබැයි ජරාමරණ දුක නැතිකරන්න පුළුවන් එකම දේ එකම බෙහෙත තියෙන්න්නේ මේ ධරමේ නැමති මහාවුෂ්‍යදය තුළ. ඒනිසායි මේ ධර්මය නැමැති අෞෂධයාරගෙන පානය කරන්නට කියල කියන්නේ. දම්මෝෂද සමන්නත්හි ඒ තම්පිවත්ත භික්කවේ කියලා. මේ ධර්මය හා සමාන අෞෂධයක් ඇත්ති නැහේකාරගෙන පානය කරන්නට කිය දේශනා කළින්.ඒ ධර්මයයේ නැමති අෞෂධය පානය කලොත් ලෝකෙ තුළ කවදාවත් හිතට වෙහෙසක් එන්නේ නැතුව. හිතට බයක් එන්නේ නැතුව, හිතට පීඩාවක් එන්නේ නැතුව වාසේ කරන්නට පුළුවන් කකමතියවා. ජරාමරණ දුක ජීවත් ව කොටම ඉක්මවා යන්නට පුළුවන්කම තියෙනවා. මේක තාක්ෂණයක් තව පැත්තකෙන්කි වුවෝත්. මේක විද්‍යාත්මක දෙයක්. අපේ ජීවිතය තුළ තියන නොදන්නකම අයිංකරලදාල දන්නාකම උපදවාගෙන ලෝකය තුළින් මිදන්නට තියන ක්‍රමයක් අවිද්‍යාව දුරකරලා උපදෝගන්න විද්‍යාවක්. දුක කියන කොටස අයිතිවෙලා තියෙන්නේ අවිද්‍යාවට. විද්‍යාව උත්පාදනයෙන් කර ගැනීමෙන් අවිද්‍යාව නැතිවෙලා යනවා. එනිසා අන්දකාරයේ දුරු කළ යුතුයි අන්දකාරය ඇතුළේ තමයි ඔය ජරාමරණ දුක තියෙන්නේ. අපිහි ඇස්පේනෝ කියල කිව්වට ඥාන චක්ෂුෂය, ප්‍රඥා චක්ෂුෂය ඇත්ත නැහැ. ප්‍රඥා චක්ෂුෂය පැත්තෙන් ඇස්පේන හැමෝමේ වැඩිකොටසක් ඇස්පේන අය ප්‍රසධ්්‍යන භූමිය තුළ ඉන්න අය හැමෝමි ඉන්නේ අන්දකාරයක් ඇතුළේ. ඒ අන්ඳකාරය ඇතුළේ ජරාමරණ දුක අනන්තකොටට අප්‍රමාණකොට්ට අප කරා පැමිණෙනවා. අන්න ඒදයින් මිදෙන්න්නට තමයි අපට දේශනා කල්ල තියෙන්නේ. කොහොමද මේකෙන් නික්මිල යන්නේ එකයි පදීපන්න ගවෙස්සත කෙ ලැහේ පහනක් හොයන්න නැද්ද. පහනක් හොයන්න නැද ආලෝකයක් හොයන්න ඇත. හැමදම ඔය දුක විඳගෙන ඉන්නවාද. හැමදාම ප මැරෙනවා ආයිපද දෙෙනවා ආය මැරනෙනවා ජීවත් වෙනකං අනිත් අයගේ මරණ දුක් ලෙඩවීම දුක් අනිත්තයට පැමිණින දුක් අපිට අත්හැරීම නිසා එනදුක් මේ දේවල් ඉඳගෙන අපි වාසය කරනවාද එම නැතිනං ඒකාන්ත සැනසීම හොයාගන්න ඕොද කියන එක නුවනැත්තන්ට බාරධයක්. ිනිසා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ නුව නැත්තන්ට ඒ ප්‍රඥාවන්තයන් සඳහා භාග්‍යතුන් වහන්ේ ධර්මේ දශනා කළ සයන් දහම්මෝ naයන් දම du පnyaස මේ ධර්මේ පවතින්නේ, පඥාවteයි සඳ ha නොන මෙ ධර්මේ dusස් පාින් සඳhatiබෙන දෙයක් නෙම. එනිසා ඒ ප්‍රඥාවතමයි අපි අවදි කරගත යුතුදේ. ්‍රඥාවතමයි අප භාවිත කළයුතුදේ. එනිසා මේහ අවස්ථාවක් කරගන්නටවශ්‍යයි ඔබ ඔබේජීවිය දි ය taහටවා ද දක්කින් බලන්නට. බෝබ ජවිතය දිහා නැවතවතාවක් හැරිල බලන්නට. එති මේ කියන කාරණා ටික ටිකක් ගැඹරුවන්නට පුළුවන්. මම හිතනවාද ආදුනිකවත් බොහෝ පිරිසක් මේ දේශනාව සඳහා සම්බන්ධ වෙනවන් කියලා. එනිසා බලාපොරොත්තු වෙනවා මේ කරුණුටි බොහ සරලව කතා කරන්නට හැබැයි සරල වඋනත් බොහොම සියුම් ඔබ නුවනින් කල්පනා කල බලන්නට අවශ්‍යයි. ඔබ නුවනින්ම මේ කරුණුත් එක්ක හැසිරෙන්නට අවශ්‍යයිය නිසා මේ කාරනාාටික පිළිබඳව. ඔබ ඔබේ අවධානය ප්‍රධාන වසය යොම කරන්නට අවශ්‍යයි. එක දවසක් එක දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟ ටැවිල්ලා ප්‍රශ්නයක් අහනවා මේ ලෝකය කොහොමද සැකසෙන්න්නේ කියන එක පිළිබඳව. කේනස්සු නීයති ලෝකෝ, කේනස්සු පරිස පරිකස්සති, කිෙසස්සඒ එකක දම්මස්ස සබභේව වසමන්වගූ කියලා බුදුරජාණන් වහන්සේගෙන් එක ප්‍රශ්නයක් හනෝ. බුදුරජාණන් වහන්සේකට පිළිතුරු දෙනවා. තන්හාය නීියති ලෝකෝ තන්හාය පරිකස්සති, තන්හාය ඒක දම්මස්ස සබබේව වසමන්වගූ කියලා බුදුරජාණන් වහන්සේ දෙවට පිළිතුරු ලබාදි නවා. එකන කේනස්සු නීයති ලෝකෝ මේ ලෝකයේ මොකකින්ද ගෙනවිද දෙන්නේ. එවගේම කේනස්සු පරිකස්සති ලෝකයා කුමකින්ද අදින්නේ ලෝකයට කුමකින්ද බැඳ තබන්නේ ඇද දමන්නේ. කිස්සස්ස එක දම්මස් සබ්බේව වසමන්වගූ. කවරනම් එක ධර්මයකද ලෝකයා වශයට ගිහිල්ල තියෙන්න්නේ කියලා සියල්ලෝම කුමන ධර්මයකද වශේයට ගිහිල්ලතියෙන්න්නේ කියලා බදුරජාණන් වහසේකෙන් ඇව්ේ දුරජාණන් වහන්සේවෙලා විදි තමයි තන්හාය නීයති ලෝකෝ ලෝකය කියනේ එක තන්හාය නීයති තෘෂ්ණාවෙන් තමයි අරගෙනයන්නේ. ලෝකයා අරගෙනයන්නේ තන්හාය නීයති ලෝකෝ තෘෂ්ණාවෙන්. තන්හාය පරිකස්සති තෘෂ්ණාවෙන් තමයි ලෝකයා ඇද තබන්නේ. එවගේම තන්හාය ඒක දම්මස්ස තෘෂ්ණාව නැමති එකම ධර්මයට සබ්බේව වසුමන්න්නුගු මුළු ලෝකේම වසහිට ගිහිල්ල තියෙනවා ඒට අනුව ගිහිල්ල තියෙනවා. මේ කාරණාව පිළිබඳව අපි ටිකක් සිතා බැලිය යුතුයි මොකක්ද බුදුරජාණන් වහන්සේ මේ දෙවයට දුන්න පිළිතුර. එරට මේ පිළිතුර දිහා බලනකොටට අපිට දකින්නට පුළුවන්කම තියනව ප්‍රධාන වස්සයෙන්ම ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කළ විවරණයක් ලෝකයේ කියන්නේ කුමක්ද ෝක පිළිබඳව බදුරජාණන් වහන්සේ විරණයට ලක් කලේ කොයි විදිහයටද කිය එක පිළිබඳව අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුසාරයෙන් තමයි අපි අනිෙකුත් සත්්‍යය දැන් චතුරාර සත්‍ය ධර්මය ගත්තු අප මේ කතා කළේ තන්හාාව පිළිබඳව එක කියන්නේ දුක උපදදින්න තියෙන හේතුව පිළිබඳව. එතකොට මේක නිරෝධය සඳ අපි කටයුතු කළ යුත්තේ කහොමද කියන එක ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙන්නේත් මේ කාරණටික පිළිබඳව අපි අපි අවධානය හොඳින් යොමුකලෝත්. එනිසා පිටිකක් විමසා බලමු මොකදද ලෝකය කියල මේ අර්ථගැන්වේ. ඒවගේම දැන් කේනස්ු නීඇතිී ලෝකෝ කියලා නැහුවේ එකකොට මොකින්ද මේ ෝකය අරගෙන යන්නේ කියලා. එතකට බුදුරජාණන් වහන්ේ තන්හාය නීයතිී ලෝකෝ කියල පිළිතුරදුන්නේ. තෘෂ්ණාවෙන් තමයි ලෝකය අරගෙන යන්න කියලා. එතකොට මේ තෘෂ්ණාවෙන් ලෝකය අරගෙන යන්න එක පිළිබඳව අපි කොහොමද තේරුන් ගත යුත්ත කියන එක. අප ලාවෙද්දටිකක් නුවනින් විමසා බලමු. මේක විමසා බලනකොට අපිට තව ඒ හා අනු්‍යාන්තව ඒ වගේ ලගින් යන තව සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකත් එක්කම අපි මේ වෙලා වෙදී කතා කළුත් එහෙම තව වඩාත් පැහැදිලි අපිට මේක පැතිරී සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ චිත්ත සූත්‍රයේද බුදුරජාණන් වහන්සේගෙන් ඒත් දෙවියක් ඇවිල්ලා හන ප්‍රශ්නයක් සහ ඒකට ලබාදන පිළිතුරක්. ප්‍රශ්ණය මේ හා සමානමයි. දැ මේ දෙවිය ඇවිල්ලා හන වෙලා විදි බුදුරජා වන්සේ ත්‍රශ්ණාව මුල්කොටගෙන ත්‍රෂ්ණාව නිසයි ලෝකය පවතින්නේ නැතිනං ලෝකයේ මේ විදිහට තන්හාය නීති ලෝකෝ කියල දේශනා කළේ. ඒ ප්‍රශ්නයම දෙවියක් ඇවෙල්ල වෙන වෙලාවකති බදුරජාණන් වහන්ේ න බදුජන් වහන්සේගග හනවා. කේනස්සු නීියති ලෝකෝ, කේනස්සු පරිකස්සති. කුමකින්ද ෝක අරගෙන යන්නේ කුමකින්ද ලෝකය අදනා ලබන්නේ කේන කිසස්සේක දම්මස් සබබේවසමන් ෝගූ ලෝක කුමන නම් ධරමයකින්ද සියල්ලෝම වසේට ගිහිල්ල තියෙන කියෙලා අහනෝ. මෙන්න මේවෙලා වෙදි චිත්තේන නීයති ලෝකෝ සිත විසින් තමයි ලෝකය අරගෙන යන්නේ. එවගේම චිත්තේන පරිකස්සති සිත විසින් තමයි මේක අදනා ලබන්නේ නැතිනං ඇදල තියාගන්නේ ඒගේම චිත්තස්ස ඒක දම්මස්ස සිත නැමති එකම ධර්මයට සබබේව වසමන්වගූ සියල්ලෝම වසේට ගිහිල්ලතියෙන්නේ සිත නැමති එකම ධර්මයට එකල දෙසනා කළ. එක සමානව විමසුපු ප්‍රශ්න දෙකට බුදුරජාණන් වහන්සේ ලබා දුන්න ආකාර දෙක පිළිතුරොයි අපිට මේ සූත්‍රදේශනා දෙකින් දකින්න පුළුවන්කමතියන්නේ මේ චිත්ත සූත්‍රයේ සහ තන්හා සූත්‍රේහි. එතකොට මොකදද මේ කියන කාරණාව. මේක දෙක් ද එහමනැතින එකම කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්ේ ධ්‍යාකාරයකින් පරපුවි ග්‍රහයක්ද කියන එක අපිට පැහැදිලි කරගන්නට පුළුවන් කමතියෙනම කාරණාවල අභ්‍යන්තරය ගැඹුර පිළිබඳව අපි විමසල බැලූත්. පිනතන අපිට ලෝකය කියලා කිව් හම අපි හිතනවා බාහිර තියන මේ බෞතික දේවල් පිළිබඳව අපි ගොඩක් දුරට කල්පනා කරනවා. ඒවගේ අපි ඒ දේත් අපි වැඩිපුරම කල්පනා කරන දේතමයි මේ තියෙන පපුෘත්්‍රවිය හෙමනැතිනම් මේ තියන මේ සෞරයා ග්‍රහමණ්ඩලේ මේ පිහිටපුන්න මේ දේ තමයි ලෝකය කියලා කියන්න කියලා. අපි ලෝකයේ පිළිබඳව අප හිතාගෙන ඉන්න විදිහක්තියනවා. අපි මනුස්ස ලෝකයේ පිළිබඳව කතා කරනු. එටකොටට අපි දවදිවෙ ලෝක පිළිබඳව කතා කරනවා. අපිට ලෝකයේ පිළිබඳව කෙන කෙනාට එකක් කෙනගේ විශෂය පතය අනුව. එකක් කෙනාට ගැලපෙන රුචි විදිහ අනුව. ගොඩනගාගත්ත සන්දරබයන් ඔස්සේ ෝකයේ පිළිබඳව සංකල්පී රාමුවක් තියනවා ලෝකයේ කියල කියන්න මෙන්න මෙහෙම දෙයක් කියලා අදාගත්ත දෙයක්. එතකටට මේ ලෝකයේ කියන දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ විවරණය බවට පත් වනේ බොහොම යථාර්ථවාදී විග්‍රහයක් එවිග්‍රහය තමයි ලෝකයේ කියල කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි ලෝකයේ කියල කියන්නේ අම්තැනක ඇස තියෙනවනම් රූපේ තියෙනවනම් චක්කු විඤඥානය තියෙනවා නම් කන සද්ද සෝත විඤ්ඥාන තියෙනවා නම් නාසය ගන්ධය ගහන විඥ්ඥාන තියෙනවනම් දිව රසය ජව්හා විඤ්ඥානය තියෙනවා නම් කය පොට්හබ්බය කයි විඤ්ඥානය තියෙනවනම් මනස අරමුණු සහ මන විඤ්ඥාණයෙන් තියෙනවනම් එන්න මේ දේවල් වලට කිව්වා මේ දේවල් ටික තමයි ලෝකය සහ මේ ටික තියෙනවා නම් එක තමයි ලෝකය පැනවීම කියලා මේ කාරණාව පිළිබඳ අප ැලුවත් එහෙම අපි මොන විදිහට ලෝකයේ ගැන කතා කළත් මහා සෞර ග්‍රහමණ්ඩල මනුස්ස ලෝක විඩින්්ඩ පුලුවන් දේවල් මේ පේන දේවල් ඇතුළේ විඳින දේවල් ඇතුළේ හිතන දේවල් ඇතුළේ අපි දේවල් ගැන කතා කරාට මුළු සමස්ත ලෝකය කියලා කියන්න පින්නතුනේ. තැන් හයක් ගැන කතා කරන දේ. තැන් හයක් පිළිබඳු අපි කතා කරන්නේ. එකයන්නේ? ස්ථාන හයක් පිබඳවතම අපි කතා කරන්න මකක්ද ඇසණනාසය දිව ශරීරය මනස කියන මෙ මේ ස්ථාන හය පිළිබඳවතමයි අපි කතා කරන්න. මටිගෙන් පරිබාහිර දෙයක් ඔබට අද කතා කරන්න පුළුවන් කමක් ඇත්ත නෑ මේේටික ඇතුල තමයි කතා කරන්න එතොට මේටික පිළිබඳව ඇතුළ කතා කරනකොටමටිගට විෂේවනකාරණ කතා කරනවා ඇහැට නම් රූපේ නෝ කන්නනා සද්දෑඇහනෝ එතකොට මෙන්න මටික ඇතුලේ තමයි අපි මුළු ලෝකයේ කියල කතා කරනවනම් කතා කරන්නේ මෙන්න මේටික ඇතුළේ. මේ ලෝකයේ මොකද කියනෙ එක ඔබට තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රශ්නය ැ මුළු ලෝකයේ පිළිබඳව දැන් අපි කතා කරන කොට තන්හාය නීයති ලෝකෝ කියල කිව අපි චිත්තේන නීඇති ලෝකෝ කියලකිව තන්හාවෙන් තමයි ලෝකය අරගෙන යන්නේ. එත සින් තමයි ලකයරගෙන යන්න කියෙලාපිකිව් ට ලක පිළිබඳව කතා කරනකට අපි ඒකත් අව සූත්‍රයකින් බුදුරජාන්සේගෙන් දෙවියක් ඇවිල්ලාහන ප්‍රශ්නකට බුදුරජන්හන්ේදී පිළිතුරක් අනුසාරයෙන් අපි විමසල ැලුවොත් එක එතාම වැදගත්වෙනවා. මේ ලෝක සූත්‍රයේදී බුදුරජාන් වහන්සේගේෙන් ගහනවා කිස්මිං ලෝකෝ සමමුපන්න්නෝ කිස්මිං කුබ්බති සන්තවන් කිස්ස ලෝකෝ උපාදාය කිස්මිින් ලෝකෝ විහඥතිය කියලා ප්‍රශ්න ටිකක් අහනෝ. ඒකන්නේ කිස්මින් ලෝක සමුප් පන්නෝ ලෝකය කියනදේ ඉපදිලතියෙන්නේ කුමක් හටගත් කල්හිද ලෝකයේ කියනදේ හටගත්තේ කිස්මින් කුබ්බති සන්තවන් ඒවගේම කුමක් ඇසුරු කරගෙනද ලෝකේ පවතින්නේ. ඊට පස්සේ කිස්ස ලෝකෝ උපාදාය මෙ ලෝකයේ කුමක් නිසා නැතිනං කුමක් අනුරූපකරගෙන පවතිනවද කිස්මින් ලෝකෝ විහඥති ක පෙන්නේෙ කුමක් නිසාද කියල බදුරජාසකයක දෙවියක් කැවිල්ල ප්‍රශ්නයක් අහනෝ. චස්සු ලෝකෝ සමුප්පන්නෝ මේකට පිළිතුර ලබාදනව භග්‍යතුන් වහන්සේ. චස්ු ලෝකෝ සමුපන්නෝ චස්සු කියල කියන්නේ. ආයතන හය ඇසකණනාසය දිවශරීරය මනස කියන මේටිකේ ඉපදුන කියන්නේ ලෝකයේ ඉපදුන කියන එක. චස්සු කුබ්බති සන්තවක්. එතකොට මේ සන්තවය. නැතිනන් දැන් මේ එකතු වීම නැතිනම් මේ ආශරය කියනදී විද්‍යමාන වෙන්නේ චස්සු කුබ්බති සන්තවා. තව හයතැනැක. මොනාාද ඇසනං රූපය කණනම් සබ්දය නාසේනං ගඳ සුවන්ද මෙවිදිේට ආයතන හයට ඇසකණනාසය දිවශරීරය මනුස කියන ආයතන හයට ගෝචර වන බාහිර ධර්මතා තිබුණොත් තන්න්නේ එකක තමයි සන්තවය කියලා කියන්නේ. චන්න මේව උපාදාය චස්සු ලෝකෝ විහිංඥතිී කියලා කියවා කොට මෙන මේ ආයතන හයනිසාම ආයතන හයම්ම ලෝකය පෙළනො මේ ආයතන හය නිසාම ආයතන හයහි ලෝකයේ පෙළෙනවා මොකද මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ලෝකයේ පිළිබඳව ලබාදී පර්ථවිවරණය එකන මේ ස්පර්ශ ආයතන හයේ හටගැනීම තමයි ලෝකයේ කියලා කියන්නේ. දැන් ඔබට අද කිව්වොත් එහෙම ඔබ කවදාවත් දැකලා නැති අහලා නැති වගේ ඔබ කවදාවත් විඳල නැති දෙයක් පිළිබඳව දැනගෙන නැති දෙයක් පිළිබඳව හිතන්න කිව ඔබට හිතන්න පුළුවන් කමක් නෑ ඔබ හිතන්න එකක දැකපු දෙයක් එක්ක අහපු දෙයක් එක්කො විඳපු දෙයක් එකක දැනගත්ත දෙයක්මේතික තමයි කල්පනා කරන්න ඔබේ ලෝකය මුළු මොන්න විදිහෙට කල්පනා කළත් ඔබ කල්පනා කරන්නේ දැකපු දෙයක් අහපු දෙයක් විඳපුද් දෙයක් දැනගත්ත දෙයක් එකට මේ මේ ටික තමයි ඔබට ලෝකයේ කියලා යමක් කියනවන්න ලෝකයේ කියලා කියන්නට පුළුවන්කම තියන ධර්මතාටික තමයි ඇස කණ නාසේ දිවශරීරය මනස්ස කියලා කියන මේ ආයතන ධර්මතා ටික එකයි මේටික උපදුනා කියලා කියනන්නේ ලෝක ඉපදන කියන එක දැන් අපිට අදහසක් තියෙනවාද අපි ඉපදුනල් තියන ලෝකයේ එවගේ අපි ජීවත්වෙනවා ලෝකේ අපි ලෝකය තියනකොට අපි මරණයට පත්වවා විදිහ දක් තුළ මයි අපි ජීවත්වවෙෙන්නේ. හැබැයි බුදු දහම තුළල නතිම් බෞද් දර්ශනයත් තුළ ඇතිනම් බුදුරජාණන් වහන්ස පට්‍රදශනා කළේ, අනුසෝතගාමී ක්‍රමවේදයක් නෙමෙයි පටි සෝතගාමී ක්‍රමවේදයක් පිළිබඳව. තිකන්නේ අනුව යන දැක්මක් පිළිබඳව නෙමෙයි. අනුව නොයන දෙයක් පටිසෝත ගමීව යන දෙයක් පිළිබඳව අප පිට දේශනා කළේ. ක ාහිරට ැබරුවන කොට බදුරජාණන් වහන්සේ බාහිර පැත්තට නැබුරුණනොව අධ්‍යාත්ම පැත්ට නැබරුුණා. එනිසා ලෝකේ තියනෙනවා කියලා එලිය පැත්තට ලෝකේ ැගිල්ල දික් කරන කොට බදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. ඉස්පර්ශායතන ටික ඇතිකල්හි ලෝකේ තියනවා. එකයි චස්ස ලෝකෝ සමුපන්නෝ ස්පර්ශායතන ටි ඇතිකල් ස්පර්ශායතන ටික කෙරෙහි ලෝකයේ පහළ වුණ. ඒ ඔබ දැකපු දේවල් ගෙන කල්පනා කරන්නේ ලෝකේ කියලා. බ හපු දේවල් ගෙනන කල්පනා කරන්නේ ඔබ විඳපු දේවල් ගැන කල්පනා කරන්නේ ඔබ දැන ගත්ත දේවල් ගැෙන කල්පනා කරන්නේ. මෙන්න මේ දේවල්ටික තුළ තමයි පිනතුනි විහංඥති කියලා කියන අප වෙහෙසට පත්වෙනවා විඩාවට පත්වෙනවා කියලා කියන්නේ. චන්න මේව උපාදාය චසුලූකෝ විහ්ඥතී කියල කියනවා. මේ ටිකම ඇසුරු කරගෙන මේ ධර්මතාටික මත තමයි ඔබයි වෙහෙස තියන්නේ. මේ ධර්මතාටික මත තමයි වෙහෙසතියෙන්නේ කොමදේ වෙහෙස අපිට ඇති වෙල තියෙන්නේ කොහොමද එක අපිට නිර්මාණය උනේක තමයි වැදගත්ම ප්‍රශ්නය බවට පත්වයන්නේ. අපි මුලින් කිව්වා දැ මෙන්න මේ ආයතන හය නැමති ලෝකය චිත්තේන නීයති සෙත විසින් තමයි අරගෙන යන්නේ තවිදයගින් කිව්ව නම් තන්හාය නීයති තෘෂ්ණාවෙන් තමයි කාරගෙන යන්නේ සිත විසින් සහ තෘෂ්ණාව විසින් අරගෙන යන දෙයක්. එකන්නේ අපි අපේ ජීවිතේ පැත්තෙන් මේ කාරණාව දිහාාවට පොඩ්ඩක් නැබර වෙලා බැලුවෝ අපිට පේනවා අපි කැමතිවන්න දෙයක් පිළිබඳව අපි සිහිපත් කරන කොට අපි බලාපොරොත්තු වන දෙයක් පිළිබඳව අපි හිතන කොට අපිට පේනවා අපි කැමතිවෙන්නේ බාහිර තියෙන දේකටද එහමනැතිනං සිත විසින් පිළියල කරලා තන්හා කරන කැමැතිවිදිහ අරමුණකටද කියලා අපිට ටිකක් විමසා බැලුවත් අපිට මේදික බෙදාගන්නට පුළුවන්කමක් ලැබේ. එකයන පින්නතුනි අපි හමදාම තන්හා කරන්නේ බාහිර පවතින දේකට කියලයි අපි මනහ පුරුදු කරලා තියන්නේ. එකන් එළිය දකින දේවල් වලට අපි දකින අම්මට තාත්තට දුවපුතාට නෑදෑ හිතමිතුරන්ට. දකින දවල්වලට තමයි ලොක කැමැති. මෙවිදිට අපේ කැමැත්ත කියන දේ අපි දාලතියෙන්නේ අපි පතිත කරලා තියෙන්නේ බාහිර ලෝකයට. නොට බාහිර ලෝකයට අප මේ පතිත කලාට පස්සේ බාහිර ලෝකයට අප මේක දැම්මට පස්සේ. අපිට ඉතුරු වෙන දේත්මකන්ද. අපිට ඉතුරු වෙන්නේ අ බාහිර වෙනස් වෙන දේ අනුව එන දුක පමණයි. ඇයි අපි කමතිෙනදත් බාහිර තියනවා. කමැතිවෙන්න දේත් ාහිර තියනවා එතොට මොකක්ද වෙන්නේ එම් කැමතිදේ අපි ළඟ තියාගෙන අකමති දේවල්ටි අපි අයිංකරන්න අපි උත්සහවත් එෙන් ඕනි තැන් ඔන්න ඔත්තන මයි අප ජීවිතය අතරවෙලා තියන දේ. අපි කැමති දේවල් ඒ විදිහට තියාගන්නත් බාහිරය තුළ භෞතිකය තුළ අපි උත්සහවත් වෙනවා අකමැති දේවල් අයින් කරන්නත්. එනිසා ඔබ කැමැති විදිහට ඔබේ සිතේ සතුට ඔප දෙන්නේ ලස්සන රූප දකින කොටනං ඔබ හැම මොහොතක මුස්සාහවත්වෙන්නේ ඔට හොඳ විදිහෙට්ට ඇහැ පිනවන විදිහට ඒරපය පවත්වා ගන්න පුළුවන්ද කියලා. ඔබේ මුළු ජීවිත කාලෙම ඔබ ලස්සනට ගෙවල් දොරුවල් හදන තැන ඉඳලම හොඳ ලස්සන වාහනයක් ගන්න තැන ඉඳලම අවාහයක් විවාහයක් කරගන්න තැන ඉඳලම ආවාහවිවා කටයුත්තක ඉඳලම අපි අපේ ජීවිතය සකස්කරගෙන තියන පින්නතුනි මෙන්න මේ මේ දර්ශනය තුළ ඉඳලා එතමයි අපිට ප්‍රියමනාප අපිට හොඳයි කියලා හිතන දේවල් ටික අපි ලංකරගන්න ටෝනි යගේම අපිකමැති නං අකමැති දේවල් නිවත් කරලීම සඳහා පි හැම වෙලාවකද මු සාහවත්්‍යවා. ලෙඩවෙන්නන්නේ නැතු අප ඉන්නන්නේ කොහොමත අපි ඒකට උපරිම මුත්සාහාවවත්වයවා. වයිසටය නැතුව එන්න පුළුවන්න්න අපි කොමදක ස්සාහවත්්‍යනෙ වයිසට ගියත් වයිසේ නැතිවිදිහට පින්නන්නේ කොහොම පිකටම සාහවත්්‍යන. අපි කැමති නැතිවිදිහට දේවල් වෙනකොට අපි හැම වෙලාවකද මුස්සාහවත්්‍යයනවා කැති විදිට ේවල් පවත් ගන්න කොදකේ. ට අපි ජවිතය අපි හදාගෙන තියනවා ලෝකෙ භෞද්තිකය වෙනස් කරමින් අපි හැමදාම සැපසත්තුට දෙකපි ළඟ තියාගන්න පුළුවන්න්නන් ඒදේ කරන්න අපි උසාහාවවවනකම. ඒකට තමයි අදාපේ ජීවිතය කියලා කියන්නේ. හැබැයි අපි මැරණකම් කරන්නේදේ. මැරෙනකම්ම කරන්නේදේ. මැරෙනකම්ම ඒදේ කළත් අපිට ඕන විදිහට ලෝක තියාගන්න එක හොතකටත් පුළුවන් කමක් ඇත්තනෑ. අන්න ඒනිසා ලෝකයට හැමදාම විහඥඥති දුකේ ලෝකෙටවෙහෙසේනවා ඇයි අපි උත්සහවත්වෙන තැන වැරදි නිසා අපි උත්සහවත් වෙන තැන වැරදි එනගේ වැරද අපි නිවැරදි කරගන්නට නං අපිට ඔය සිත විසින් පිළියල කරන නැතිනම් සිත විසින් ගෙනයනු ලබන තන්හාව විසින් ගෙනයනු ලබන ලෝකය පිළිබඳව අපිට නුවනින් දකින්නට සිද්ධ වෙන කොමද හිටන් සකස් කළේ කොහොමද තන්හාවෙෙන් මේ හදලදීල තියෙන්නේ මෙන්න මේ කාරණාව තමයි අද දවස්සද ජරාමරණු දුක නැති කරන්නට උත්සාවත් වෙන කෙනෙක් වෙසින් විමසා බැලි යුතුදේ බවට පත්වෙන්නේ ජරාමරණ දුක නැතිකරන්නට උත්සාහත් වෙන කෙනෙකු විසින් විමසා බැලි යුතුවෙන්න මෙන්න මේ කාරණාටික එඩකොට අපිට දකින්නට පුළුවන්කම තියනව පින්නතුනි මකද බුදුරජාණන් වහන්සේ චිත්තේන නීඇති ලෝකෝ කියලකිවේ. තන්හාය නීති ලෝකෝ කෙකිව. කොම මේ හිතෙන් හදන්නේ ගොම තන්හාාවෙන් හදන්නේ. එතුකට ඔබට දකින්න පුළුවන්කම තියනව පින්නතුුණේ. ඇහැට හැමදාම පේන්නේ අනාත්ම වර්ණ සටහනක් පමණයි. ඇහැට පේන්නේ හැම කාලෙකදිම අනාත්ම වර්ණ සටහනක් විතරයි. කනට ඇහෙන්නේ, අනාත්ම සබ්දයක් විතරයි. එතට මේ අනාත්ම වර්ණරූපයක් ඇහැට පේනව කියලා කියන්නේමකක්ද අපේ ආදුනිකෝම් පින්නතුනු සම්බන්ධ වෙෙන් නිසා අපි විමසා ැලුවොත් ඇහැට පාට ටිකක් විතරයි පේන්නේ කියලා මේ ආලෝකයක් බාහිර වස්තුූකට පතිත වෙලා එන පරවර්ත්‍යත්ත ආලෝකයක් තමයි අපිට ඇහැට පේන්නේ. එදෝට ඒකට කියනව බුදුරජාන්සේ වන්න නිබා කියලා පැහැ සටහනක්. චිත්‍ර මාත්‍රයක්. චිත්‍රයක් ෆොටෝ එකක් වගේ දෙයක්. එතුට මේ පැහැසටහනක් චිත්‍රමාත්‍රයක් ඇහැට එන්න එච්චරයි. කොයි වෙලාවකවත් ඒ රූපය ඒ ආලෝක සටහන වර්ණ සටහන පැහැ සටහන ඇවිල්ල කියන්න නෑ මම දරවා මම අම්ම මම තාත්තා මම වටින වස්තුවක් මම නොවටින දෙයක් මේ කතාව කියන්නේ. මේක කොයි වෙලාවකවත් රූපය කියන්නේ. ංගේ පැත්ති තියෙනමකද තමන්ගේ පැත්තේ ඇසේ ඉතාම සියුම් තැන ක්‍රසියුම් මට්ටමක ඔපවත් බවක් තියෙනවා. කනාාඩක තියන ඔපවත් බවට ප්‍රතිබිම්බේ වැටිනවගේ මේ ඇහේතියන අර කර්මයෙන් සහස්කරපු ඒ ඔපවත් බවට අර බාහිර තියෙන වර්ණ සටහන ගෝචර කරගන්න පුුවන්කම තියෙනවා. එතකොට එක මොහොතකට ඒ ප්‍රසාදරූප ටිකින් ඒ වර්ණ සටහන දැගන්න පුළුවන්කම තියන. මොතකට ඒ ප්‍රසාධ රූපය සකස්සවෙලා තියෙන විදිහට බාහිර තියෙන වර්ණ රූපය දැනගන්න වැටන ප්‍රතිබිම්බේ වැටෙන්න්න පුළුවන්කම තියෙනවා ඇත අන්න එතන හටගන්න සිත තුළින් තමයි අර රූපය පිළිබඳවදනගන්නේ ඒකෙනුත් දැනගන්නේ ඇහැට පාට ටිකක්කාව කියන එක විතරයි ඊට පස්සෙ තමයි තමන්ගේ හිතින් කල්පනා කරලා අරහිතෙන් දැනගත් අරමුණ අරගෙන තමන්ගේ හිතින් කල්පනා කරලා තමන්ගේ හිතින් විඳිනවා. අපිග චෙත්තේන නීියති ලෝකෝ කියලා. තන්හාය නීියතිී ලෝකෝ කියල කිවා. චෙත්තේන පරිකස්සතී කලෙකවා තන්හාය පරිකස්සතී කලෙක තෘෂ්ණාවෙන් තමයි ඇදල තියාගන්නේ සිත විසින් තමයි ඇදල තියාගන්න කියලා. මොන සිතකින්ද. කර්ම සිතකින්. මොකදද සිත අපි සිතෙන් සකස් කරන අර ආපු ඇහට ආපු රූපය පිළිබඳව දැනගත්ත ඒ අරමුණ පිළිබඳව අපි මනසිං නැවත්ත උපදවල අ ඔසවා අරගෙන. ඒක ආශ්‍රවයන්ගෙන් හ උපාදානයන්ගෙන් අපි ඇසුරු කරනවා. ආස්ත්‍රවයන්ගගේෙන් ස උපානය ඇසුරන මොනවද ආශ්‍රවයගෙන් ඇසුරනා කිෙවෙ. අපි කලින් පුරුදු කල්ල තියෙනවන. කලින් පුරුදු කල්ල තියෙනවන. හිතේ අපි නිමිති එකතු කරගෙන. අපි බොෝ කාලයක් තිස්සේ හිතේ එකතු කරගත්ත දේවල් තියෙනවාන එකතු කරගත්ත ටක හිතනවා. ඒටිකින් ඇසරු කරනවා. එතව අපි දැඩිවල්ගෙන තියෙනන අල්ලගත්ත තන්නව පාදානයන්ගෙන් අපි ගන්න. එතගොට කාමාදී වසයෙන් අපි පුරුදු කරපු දැඩිව ග්‍රහණය කරගත්ත දේවල් වලින් අපි හිතනවා බාහිර රූපේ පිළිබඳව දැන් අපි කල්පනා කරනමු හද අර ඇහැට වර්ණ සටහන කාව ආපු වර්ණ සටහන පිළිබඳව හිටින් දැනගත්ත එක්කොම ෑවෙලතිය නර පාට ටික් කියන දේ දැනගන්න තැන්ට විතර. අන්නේ ගත්ත අරමුණු පිළිබඳව තමයි තමන්ගේ හිතිං අ ආශ්‍රවයන්ගෙන් උපාධනයන්ගෙන් ඇසුරු කරනකොටට දැන් තමන් දැනගන්න තහි තමන් ගොඩනගාගත්ත දේව. තමන්ගේ හිතේ ගොඩනගාගෙන තියන්නේ අම්මා කියල දේවල් ටිකක්නං එකතු කරගෙන තියෙන්නේ මේ පනෝගත්ත නම විතරක් දකින්න එපා ප්‍රඥප්ටයන ැන විතර. අපි මේකට තන්හා කරන විදිහ අපි පුරුදු කරගෙන තියන්නේ මේ රූපයට අම්මා කියල ආදරණීය මට්ටමක් නම් පිනතුන අපි ඇසුරු කරන්න අන්නේ හිතින් ඔසෝල දෙන ටික. හිතින් අපි දැන් ඇසරු කරන්න අර හිතින් සෝල දෙන ටික. එකොට අපි හිතින්ම කල්පනා කරනවා දැන් මේ ආදරණීය අම්මා කොහෙද හිටිය අර එළිය ඉන්න ඒ අම්ම තමයි කියලා දැ ඇට පේන්නෙම පාට ටිකක් පාට ටිකක් පේන තැන අපි විඳන්නිමකක්ද හිතිං විඳින්නේ අම්මක්. හිටන් අම විදදි නැපි හිතෙම විතර්කයක් කඋපදල ඒ විතර්කයම අපි නැවත්ත නැවත්ත විදින. නැතිනම් ආස්ත්‍රවයන්ගෙන් යසුරු කරන කම නිසා අපි විදිනවා. ඒකයි මේක සිතෙන් මේක සහස් කල්ලා දෙන්න කියලකිවේ. ඒක තවදුරට තවුරු කරනවා ලෝක තුළ තමයි නැතින එලිය තමයි අම්ම ඉන්නේ කියල අපි කල්පනා කරනවා. ඒක හුදු කල්පනාව විතරයි. මොකද ඇහැට ආවේ වර්ණ සතහනක් විතරයි වර්ණ සටහනෙන් තොර දෙයක් ඇහට කවදාවත් කින්න පුළුවන් කමත්තිබෙන ඇට වර්න සතහනෙන් තොර දෙයක් දකින්න පුුවන්කමක් තිබෙෙනෑ. පිනතුනි එලිය ඉන් තියෙන රූපය පැත්ත තිබුණනං අම්ම කියනකම එක හැමෝට මංම විදිහට පෙන්නපේ. හැබැ අපිට විතරක් කම්ම වෙලා පෙන්නේ. අනිත් අයට අම්ම නොවී පේන්නේයි. ඒක පේන රූපිට අයිති දෙයක් නොවන නිසා. ඒ අයිති කාටද ඒ අයිති එ සිත විසින් සකස්කරගත්ත විදිහෙට නැති නං අපි ආශ්‍රවයන්ගෙන් උපානයෙන් ඇසුරු කරලතමයි. අම්ම ලෝක ජීවත්ව වෙනවා කිය එක හදාගෙනති. දැන් අම්ම ලෝක ජීවත්වෙනවා කියන එක අපි හදාගත්තේ අර වර්ණ සටහනට අනුසාරයෙන් අපි හිතේ සකස්කරගත්ත සැලස්මක් තුළ. පිනතුනේ ඇහැට එන රූපය කවදාවත් එකපාරක්කාපු වර්ණ සටහනම් දෙවැනි පාරයෙන් නෑන දැන් මේ තපපරේ ඇහැටආපු පාටික ඊළඟ තත්පරේ නෑ එක තමයි වර්ණ සටහනය ස්වභාව ඒම මොත්තකට කලින් දැක රූපා අය දකින්න පුළුවන් කියල නියමයක්ක් ඇත්තේ නෑකයි රූපය අනිත්‍යයි කියකන්. එරට රපයේ තියෙ හටගෙන ඉතුරු නතුව නැතිවෙන බව. අහුත්වා සම්බහුතන් ඉස්සල්ල තිබිල ආවනෙමෙයින් නොවී හටගත්තා හොත්වා නභවිස්සති අනාගතයේයට ඉතුරු නැතුව මේක නැතිවෙල නවා. එක තමයි රූපයේ සභාවේ. එට වර්ණ සටහනය ස්වභාවය පෙර නොවී හටගෙන ඉතුර නැතුව නැතිවලන එක. හැබයි අප එක දිගට ජීවත්වෙන අම්මා කියල දෙයක් ඇසුරුරන්න පුුවන් අපි දකිනවා රූපය පැත්තිය අම න්නවා කියලලා. ඇත්තටම අපි දකිනවාද ඇත්තටම හිතිං පිළියල කරගෙන විඳනවාද පිනතුනි අපි හැම වෙලාකදම හිතන් පිළියල කරගෙන විදිනවා. එඩකට දැන් අපි ජීවත්වෙන අම්මා කියල ගත්ත අරමුණ අර පේන රූපයත් එෙක් අපිට සසඳන්න බැරි වෙන කොට දැම්මකද වෙන්නේ අම්ම නැති වෙන නිසා එෙන දු අපිට විදිඳන්න පුළුවන් කමතියන. අපි කොච්චර ව්වත් එලිය කෙනෙක් මැරෙන නිසයි දුකෙන්න කියලා එළිය කෙනෙක් ලෙඩවෙන නිසයි දුකෙන්න කියලා අපි කොච්චර කිව්වත් කව දාවත් එළිය කෙනෙක් මැරණ නිසා එලිය කෙනෙක් ලෙඩවෙන නිසා නෙමෙයි අපි දුක්වෙඳන්නේ. පිනතුනි දුකනං දුක විඳන්නෙම තමන්ගිහිතන් තමන් සකස් කරගත්ත දේට අනුරූපෝ තමන්ගිහිතන් තමන් සකස් කරගත්ත දට අනුරූපෝමයි ආශ්‍රවයන්ගේෙන් කාමාදී උපාධානයන්ගේෙන් කොච්චර දුරට ඔබ රපය අසුරු කරන්න පුළුවන්කම තිබනද. එතරම් දුරට තමයි ඔබට දුකවින්න පුළුවන්කම තියන්නේ. එකයි එකම මරණය කියන දරමය හමුවේ. අපි ගත්තොත් සමීපවම හිටපු ආශ්‍රව වැඩි උපාදාානය වැඩි පිරිසට දුක වැඩිපුරවෙන්නත්. ඊට වඩා ටිකක් දුරපිරිසකට දුක අඩුවවෙන්නත් ඒගැෙන මොකක්වත්ම නොදන්න කෙනෙකුට එතරම් දුකක් නොවෙන්නත් හේතුව මොකද නතු එකට හේතුව තමයි අපි කොච්චර කිව්වත් මැරුණ නිසයි දුකෙන්නේ කියලා මැරණ නිසා නෙමෙයි දුකෙන්නේ ඒ මැරීම මරණය කියන දරමය අපි මේ පැත්තේ උපදෝගන්න කම නිසා. ඒක පුද්ගලයේග්ග කියලලා මනුස්සේග්‍ය කියලා අපි දන්න කෙනෙක්්ගෙ කියලා තමන්ගේ සිත පැත්තෙන් සහස් කරගන්න කමින්. තෘෂ්ණාවෙන් අල්ලගන්න කමේ විපාකේ තමයි ජීවිතයට දුක ගෙනල දෙනේ එක. එන මේ දුක අද නැති කරන්න පුළුව. ඒ දුක ැති කරන්න පුුවන් කියලා කියන්නේ. එලිය තියන දේ දුකනං කවදාවත් මේ දුක නැති කරන්න බෑ. මරණය නිසා නම් දුකෙන්නේ ඒ දුක කවදාවත් නැති කරන්න පුුවන්කමක් ඇත්තනෙන ඒක බුදුරජාන්සිට දුකන්න වෙනවා හතන් වහන්සේලටත් දු කියන්න වෙන එලිය තියන දේ නතිවෙනට දුකනං. අනිවාරෙන් ඒ දුක විඳින්ට වෙනෝම. හැබැයි දුක එන්න එලියදයක් නැතිවීම නිසා නෙමෙයි ඒ ධරමයන් හටගෙන නැති වෙන කොට මේ පැත්තේ පුද්ගලයෝ නැතිවෙනවා කියලා අපේ ආදරණීයන් නැති වෙනවා කියලා හිතනවන්නම් ඒ හිතත් එක්ට දුකෙන්නේ. එකයි තන්හාව නිසා තමයි ලෝකය අවහෙසට පත් වෙන්නේ. තන්හාව නිසා තමයි ලෝකෙ අසරන වෙන්නේ. සිත විසින්ඒ ගොඩනඟපු නිසායි ලෝකය අසරන වෙන්නේ. එනම් අපිට මේක වෙනස් කරන්න පුළුවන් ඇයි වෙනස් කරන්න පුළුවන් කම තියෙන්නේ. අපිට බෑ කවදාවත් බෞ්තික රූපය අපිට ඕන විදිහට තියන්න ඒරුපය නාත්ම ධදර්මයක් අපිට එක වෙනස්කරන්න පුළුවන්කමක් නෑ හටගෙන නැතිවෙනව කියන ධර්මයන් එකක්වත් අපි ඕන විදියට තියාගන්න පුලුවන්කමක් ඇත්තනෙන හැබැ අපිට එක දෙයක් කරන්න පුළුවන්කමතියෙනවා. ඒ තමයි හටගෙන නිරුද්ධවන්න ධර්රමයන් පිළිබඳව ආත්ම සංාාවප දව ඇතිවෙන්න පුුවන්කම තිය. හටගෙන නිුද්ධ වෙන ධර්මයන් ආත්මයක් කියල කල්පනා කළොත් කල්පනාකරපු මෝඩකම තියනකම්ිනතුනි දුකජවිතේයටයනය එක නතර කරන්න බෑ. හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් ආත්මයක් කියල කල්පනා කරනකං අපිට දුකේනව ඒ අපිට කවදාවත් දුකේන එක නතර කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ ඇයි ඇහැට වර්ණ සටහන් එනවා වර්ණ සටහන එනකොට අපි හිතනවා මේ අම් මයි මේ දරුවමයි කියලා අපිහිතනවා ට පසේ වන සටහට තුරනැතු නැතිවෙේ යනවා ආපහු හැට වර්නටහනක් කෙනෙකොට කලින් හිටපු දරුවතමයි මේ ඉන්න කියලා ආයහිතන අපි ඒක දරුවමයි කියල තහුරු කරගන්න ආයවරණ සටහනක්ක හැට එෙනකොට ආයහිතන කලින් හිටපු දරුවම මේ ඉන්න කිය මේ විදිහට අපිට දැන් එලිය ජීවත්වන දරුවෙක් අපි උපද්දගෙන ඉන්න. ලෝක ඇත්තින ලෝක දරුව කියල කෙනෙක් ජීවත්වෙන. අපි ඇත්ත මැසරු කල්ල තින කත්. ොතකම බාහිරිං ආාපු යතහර්තය තමයි පෙර නොතිබී හටගත්ත ඉතුරු නැතුව නැතිවෙන වර්ණරූපයක් ඒ ඒ මොහොේ ඇහැට පෙනනිිලතියනවා ඒ මොහොතේ හටගෙන නිරුද්ද වෙලා තියෙනවා. සද්ද රූපයක් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නතිවෙන බද්දයක් නට ඇහිල තියනවා හටගෙන ඉතුරු ැතු ැතිවෙලා තියෙනවා. මේ දේන අපිට සිද්ධ වෙන්නේ මේටික සිද්ධ වෙනකොට අපි මොකද කරන්නේ. අපි අවිද්‍යාවෙන් මේකේ ඇත්ත නොදන්නකම නිසා කලින් හිටපු කෙනාවම දැන් දකිනවා කියල මෙහින් සිතක්ක උපද්දගෙන දැනගන්න. දැන් පින්නතුන අපි විඳින්නේ අපේ හිතෙන් උපත්ද පුදේ. තන්හාාවෙන් ඇසුල් කර පුද්දේ, තන්හාාවෙන් ගෙනාපුදේ අපි විඳින්නේ. තන්හාවෙෙන් සිතින් ගෙනාපුද්දේ අපි බාහිර තියෙනදේ හැටියට ග්‍රහණය කරගෙන විදිනකං. අපිට බෑ දුක නැති කරන්න. එකට හේතුව තමයි දිරන්න රූපය දිරණවා. එක තමයි ලෝකයේ ස්භහාවේ. එක නැති කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ කැලේක තියෙන ගහක් දිරලයනො වගේ මේ ලෝකෙ හැම රූපේම දිරනවා. එක තමයි ස්භවේ එක නැති කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. හැබැයි කැලේත් තින ගහක් දිරණකොට්ට දුකෙන්නේ නැති. ලෝක අප නොදන්න මිනිස්සු මැරණකොට දුකෙන්නේ නැති. අපිට අපේ කෙනෙක් මැරණ කොට දුකේ නෝ. වෙනසතියෙන්න්නේ කොතනද. වෙනසතියන අපේ හිත පවත්වන විදිහ. අපිට මෙතන හිත පවත්වන්න අපි පුරුදු කළොත්. අපි හිත පවත්වන්න අපි නුවන උපදෝගත්තොත් ඇත්තටම සිද්ධ වෙන්නේ. ඇහැට පෙනුණු රූපය හටගෙන තුර නැතුව නැතිවෙන එක කියලා නැතිවෙන රූපයෙන් මරණ දුකෝබටහව දවකි නලදදින්නේ. ඉතුරුනැව නැතිවෙන්න රූපයෙන් මරණ දුක ඔබට කවදාවක් ගෙනල්ල දෙනෑ. ඇයි රූපය හටගෙන නිරුද්ධ වනාා නං අපි මරණ කියන ධර්මය පිළිබඳව අපි දැන ගන්නවනම් අපි දැනගන්න හිතේම ඉපදුුණු සංඥාවක් කියන එක දන්නවනක්. ඒ දන්න දේ පුද්ගලයකුගේ වෙනවා කියන මෝඩකම අපිට නැති වෙලා නම් පිනතුන අපිට මනුස්සෙක් මැරෙනවා කියන දුක අපිට ලැබෙ නෑන. මේ හරිම නමු ප්‍රායෝගික මේක හිත තුළ උපදවගන්න පුළුවන් කාරණාවක්. එනිසා ඔබේ සම්පූර්ණම අවධානයේ මේ කාරණාවට යොමු කරන්න. අපි සම්පූරණම සත්වයෝ පුද්ගලයෝ කියලා අපි ලෝකයට සත්ව පුද්ගල සංකල්පයක් අපි ආදේශ කළාට. ලෝකයටට සත්ව පුද්ගල සංකල්පනාවක් අපි බැහැර කලාට පිනතුන එක කවදාවත් යතහර්තය නෙමේ අපි චේතනාවෙන් පිළියල කරපු දෙයක් සිතින් පිළියල කරපු දෙයක්. එක චිත්තේ නීඇති ලෝකෝ කලකිව ඔය ලෝකයේ සිතිං ඔස්සෝපුග. සිතිං සෝ ෝ බෞද්තිකය තුළ කවදාවත් යතහාර්තයක් විදිහට විද්‍යමාන වනදේ නෙමේ. සිතින් ගනේනු ලබනොය ලෝකය බෞද්තිකය තුළ යතහාර්ථයක් විදිහට කිසිදු කලක විද්‍යමාන වන දෙයක් නෙමේ. ඇයි? රූපයේ ඇත්ති නෑ සත්වයෝ පුද්ගලයෝ කියන බව හැබැයි ඔබ හිතිං නිර්මාණය කරගන්න ලෝකයේ සත්ත්ය පුද්ගලයෝ ඉන්න. ආත්මයක් කියන දී තියෙනවා. එක රූපයස්භාවේ නෙමේ වේදනාවස්වභාවේ නෙමේ සංඥා සංස්කාර විඤඥාණයන්ගේ සභාවේ නෙමේ. ස්කන්ධ මාත්‍රික ධර්ම. නැතිනම් හටගෙන ඉතුරනතුව නැතිවෙලා යන ධරම. ඒ ධර්මයි පුද්ගලයෝ නෙමේ පන්නතුනේ. මේක දකින්න එපා ඔබ එලිය ඉඳලා මහා ලොකු දවල් නිර්මාණය කරගෙන එලිය ඉඳල මේක දකින්න එපා. මේක දකින්න තමන්ගේ පැත්තට හැරිලා දම්මා දාස කියලන කියන්නේ ආදාස කියන කැඩපත්තට ධර්මය නැමති කැඩපතින් ඔබ දකින්න මේක. එරකට තමන්ගේ පැත්තට හැරිලා තමන්ට දකින්න පුළුවන් කම තියෙන්නේ. ලෝකයේ කියලා කියන්නේ භෞ්තිකව තියෙන දෙයක් ගැන විවරණය කරපු දෙයක් නෙමේ. එකෙන් කියන්නේ එළිය මොහක්වත්ම නෑ කියලා දෙෙක් ඇත්තෙත් නෑ නැතෙත් නෑ කියලා නෙේ ගැන කිසිම කතාවක් නෙමයි මේ කියන්නේ. එලිය තියෙනවා කියලා අපි හිතන අපිට දැනන ලෝකය හැදුනෙ කොහොමද කෙලවෙන් කියන්නේ.ඒ ලෝකයේ හැදුනේ ඇහැට පෙනෙන රූපටිකේ නිමිතිතුරු වෙනකට ඇහට පෙනෙන රූපටිකේ නිමිතිතුරු වෙනකොට ඇහැට පෙනෙන රූපයේ වනාට පෙරනොතිබී හටගෙන ඉතුර නැතුර නැතිවුණ ධර්මයක්. එකතම ඇහැට පෙනෙන රූපයේ හැමදාම සිද්ධ වුණේ අතාාර්ථය හැබැයි ඒ රූපය ගැන අපි දැනගන්න කොට අපි දැනගත්තා එක එළිය තියෙනවා කියලා ඔන්න අපි නිමි තක් සටහනක් දාගත්තා. ඉඩ පස්සේ දෙවැනි පාර අපි වෙන දෙයක් බලලා අපපහු අපි කල්පන කළ බලනකොට අපිට හිතනවා කලින් දැකප එක එළිය තියෙනවාම නේ කියලා අපි ගිහිල්ල බන්නකොට ආපහු අලුතෙන් පාට ටිකක් පේනවා අලුතෙන් වර්ණ සටහනක් පේනකොට අලුතෙන් වර්ණ සටහන පේන තැනකද අපි දැනගන්නවා කලින් තිබ්බ එක තාමත් තියෙන කියලා ඔබ හැට ැක කින් බෙ ද අලුතං ාපු වරණටහනද. ජතහර්තය අපි අලුතංාපු වර්ණ සටහන දැක්කා. අපි දැනගත්තේ අපි දැනගත්තේ කලින් තිබුණන දේත එක් එකතු කරගත්ත දේ. පිනතුනි අපි මේටික වෙන්කරගත්ොත් අප දැනගත්තොත් යම්වෙලාවක රූපය හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා ඒ රූපයේ ඒ චිත්‍රය කවදාවත් ඔබට අම්ම තාත්තා දුවපුතා වටින දේවල් නොවටින දේවල් වෙලා එඳ නෑ කියලා. පිෙනතුන ඔබට රූපය හම්බ වෙන්න. ඇයි රූපය හම්බ වෙන්න ඇති. මෙකැන එලිය රූප නෑ කියල හෙම නෙමයි වරදවාගන්න එපා. මෙ කියන්නේ ඔබට එලිය රූපය නිමිති ඉතුර වෙන්න එක හටගෙන ඉතුරුනැතුව නැව වෙන දෙ න්නම් ඔබට නිමිති වසයෙන් ඒක රැවටෙන්න්න. නිමිති වසයෙන් ඒ හැසිරෙන්න්න ඔබ ැක් හම්බ වෙන්න ඔබට පේනවා හේතු නිසා හටගත්ත ධර්මයෝ හේතු නැති වෙනකොට ඉතුර ැතුූ නැතිවෙනවා කියන එක එතුට අන්න ඒ ඒ ධර්මය පිළිබඳව ඔබට දකින්න පුළුවන් වෙනකොට අපේ හිතේ ගොඩනැගෙන ආත්ම සංකල්පනාවන් අපිට පවත්වගෙන යන්න විෂයක් නෑ පවත්වගෙන යන්න විෂයයක් නෑ දැන් ඔබ දරුව කියල කල්පනා කරන්නේ ඔය ලෝකෙ ජීවත්වෙනවා කියලා හිතනකමන රූපය පැත්තේ බඳ කෙනෙක්ඉන්නවා කියන එක හැයි ඔබ දැක්කොත් වර්තමාන රූපේඉදල අතීය දැක්කා කියන රූපවල ඉඳල නනාගත්තයට දකිනවා කියන රූපවලත් යථහාර්ථයමකක්ද ඇහැට පේන වර්ණ සතහම් මාත්‍රයක් විතරයි කියන එක. වර්ණ සටේන තැනක වර්ණ සටහනේ දරුවෙක් කියලා දකින මෝඩකම ඔබට නැත්තං. දරුවෙක් කියල යමක් දැනගත්තනම් දැනගත්තේ තමන්ගෙම හිතින් උපද්දපු සිතුවිල්ලකින් කියන එකත් ඔබ දැනගත්තොත්. මේ දෙක දෙකක් හැටියට වෙන්ව ුණනොත් ඔබට කව දාවත් පන්න තුනේ මෙහ මෙහ දැනගන්න දෙයක් බාහිර රූපේ පැත්තෙන් හබ වෙන්න. මේහි දැනගන්න දෙයක් බාහිර රූපය පැත්තිෙන් හබ වෙන්න. ඒවගේම එක පාරක් දැනගත්ත දෙයක් දෙවැනි පාර දැනගන්න පුුවන් කමකුත් නෑ. පෙන්නෙමකක්ද කලින් හටගත්ත දෙයක් නැවත ආය උපදිනෝ කියන එකක් වෙන්නේ නැති බව විතරයි ඇයි ඒ ධරමය ඒ තැන හටගෙන නිරුද්ද. දැන් ැනගන්න අලුත්තෙන් ඉපදුුණු. ල ඉිදන ලින් තිබුණද එ නෙමේ එනං මේ හටගෙන නැතුව යන ඉතුරු නැතුව නැතිවෙන මේ ධර්මතාටික සත්තු පුද්ගල ප්‍රඥඥ්තිය ඉක්ම වූ අනාත්ම ධර්මතා රාශ්‍යයක් කියලා පිට අවබෝධ කරගන්න පුළුවන් කමතියනවා. අන්න ඒ අනාත්ම දර්ශනය තුළ ඒ අනිත්‍ය දර්ශනය තුළ පිනතුනේ ලෝකයක් නිර්මාණයවෙෙන් එනේ. අපි ග චිත්තේන නීඇති ලෝකෝ චිත්තේන පරිකස්සති සිතන් තමයි ලෝකය අරගෙන යන්නේ සිතන්තමයි ලෝකය ඇදල තියාගන්න. එතකොටට චිත්තස් ඒක ධම්මස් සබබේව වසමන්න්න ගූ කෙලකිව සිත නැමති එක්කම ධර්මයට හැමෝම වසයට ගිහිල්ල තියෙන්නේ. ඒකයි අපිට මේ ප්‍රශ්නය සිත නැමතිය එක්කම ධර්මයට අපි වශයට ගිහිල්ලා. තන්හස්ස ඒක දම්මස් සබ්බේව වසමන්නොගූ. තෘෂ්ණාව නැමති එක්කම ධර්මයට, මේ සියල්ලෝම වසේට ගිහිල්ල තියෙනවා. කොහොමද ඔබාද කල්පනා කලොත් කල්පනා කරන්න එලිය තියන දෙයක් ගැන. එළිය තියන දෙයක් ගැන කල්පනා කරාට කවද්දාවත්යක අතහර්ථයනෙමේ. අන්න තෘෂ්නාවේ වසේට ගියා. තෘෂ්නාව වසේට ගියා. සිතේ වසේට ගියා සිත පෙන්වා දෙෙන විදිහට හිත පෙන් ල ෙන චිත්‍රට දි ාප ලාගෙනවවා. ඒ අතහාර්තය නෙම මේ කවදාවත් ලෝක තුළ විද්‍යමාන වන ඇත්ත නෙමේ. එනිසා අපිට මෙන්න මේ ධරමය මේ විදිහට සකස්කරල දෙන ලෝකය නිරුත්්ධ කරන්න කියලා බුදුරජාන්සි දේශනා කළා. එකොට මේ නිරෝධය ගැන කතා කලොත් එහෙම චස්සු ලෝකෝ සමුක්පන්නෝ චස්සු කොබ්බති සන්තවන් කියල කියපු විදිහට. ආයතන ඇතිකල්හි මේක හටගත්තෙනම්. ආයතනප්ටික නිසාම මේක පවතින වන්න නැතිනම් සන්තවය කරන්නේ බාහිර ආයතන ටිකත් එක්කනම්. චන්න මේව උපාදාය ඒ ටික ඇසුරු කරගෙනම නං මේ ආයතන ටික පරිකස්සන පරිකස්සනාව කරන්නේ. නැතිනම් මේ සන්තාපයේ සිද්ධ කරගන්නේ. තාපනයේ සිද්ධ වෙන්නේ පින්නතුන අපිට සිද්ධ වෙනවා. ඔය හය නිසා ඇතිවෙන ලෝකේ නැති කරන්න. හය නිසා ඇතිවෙන ලෝකේ නැති කරන්න. තමයි වැදගත්මද ස්පර්ශායතන හය ඇතුළේ ගොඩනැගෙන ලෝකයේ නැති කරන්න. ලෝකයේ නැතිකරන්න කියල කියන්නේ බෞතිකය අයින් කරන්න කියන එක නෙමේ. භෞතිකේ නැති කරලාදාන්න කියනෙකත් නෙමේ ඔක්කොමටික අමතක කරන්න කියන එකත් නෙමේ එහම් මොකක්ද මේ කියන්න. ඔබ විසින් කළ යුතු දෙයක් තියනවා ඔබ විසින් කළ යුතුදේ තමයි ඇහැපිරිසිද දකින්න නුවන පවත්තන්න කොහම ද අපිය ඇහැ පිරිසින් දකින්න ඕන. ඔබ හොඳට දකින්න. ඇහැට පේන රූපයේ ඇත්ත ස්වභාවේමකදද කියලා. ඇහට පේන රූපය ඇත්ත සභාවේමකද ගලබ කල්පනා කළ බලන් එතකොට අපිට පෙනෙයි ඇහැට පේන්නේ පාට ටිකක් විතරයි වර්ණ සටහන ඇතුළේ අම්ම තාත්ත ගෙවල් දොරවල් වටින නොවටින දේවල් නෑනේද කියලා ඔබට දකින්න පුුවන්කම ලැබේ. ඔබට හිතෙනව මනන්ක ඇතුළේ තියෙනවා කියලා. ඔබ විවිද්ධ පරියායන්ගෙන් තර්ක කරලා ප්‍රඥාව අවදි වෙන විදිහට ඔබ පෙන්නල දෙන්න. ඒදේවල් ඇතුළ තියන ඇත්ත කඩල කඩල හරි පෙන්නල දෙන්න. කලාප විදිහට හරි සම්මර්ශණය කරලා දෙන්න. මේ වටිනා වස්තුව කියල කියන්නේ පටවිගතියද. එම් පටවිගතය තින හැම තැනකම ටනකම තියෙනවට. දරවා කියල කියන්නේ පටවිදහත්තුවද. එනම් පටිවිදාහතුව තියෙන හැම තැකම දරුවවා ඉන්නවාද. එටික කඩල කඩලා හරි පෙන්න්නල දෙන්න නෑ මේ මේ රූපය ඇතුල දරුව කියන සභාේ ති වෙන ෑ. ඒත් තේරෙන් ඇත්තන් තව ටික් බලන්න කෙස්ටිකද දරුව කියලා කියන්නේ. එතට මම දුක්වෙන්න කෙස්ටික් ගැ හිතලද නෑ ලෝම් ටික් ගැන හිතලද හමක් ගැන හිතලද. මේඒ කොටසක්කරගෙන බලන්න කෙසුලොම් නියද සම්මස්නහර ඇයටයට මදුලු හදවත් වහු ඩු මේ මේ ගණ සංඥාව පුද්ගලයක් කියලා ගත්ත සඥාව දුරුවෙන විදිහයට කොටස් සිදිහට හරි හිතල තර කරලා හිතට පෙන්නල දෙන්න. මේ එකක්වත් පුද්ගලයද කියලා නෑ. න වස්තුවද කිය පෙන්න දෙන්න පට්‍යාපෝතයේ ජවායවාසෙන් හෝ නෑකක් වත්තමේ එහනම් මෙතනදී ඇහැට වර්ණ සතහනක් පෙනුණ නං ඒ පෙනුුණ වර්ණ සටහන ඇතුළේ නැතිනම් ලෝකේ ඇත්තටම පවතුුණු ධර්මතාවයන්න තුළේ වටින කමහරි නොවටිනර කමක් හරි අම්ම තාත්ත කිය අල්ලගන්න පුළුවන් කමක් හරි දූ දරුවෝකේරල්ල ගන්න පුළුවන් කමක් කහරි කිසිීම දෙයක් තිබුණනේ බාහිර දේවල් තුළ ඇත්තටම එහෙම කිසිම වටිනකමක් තිබුුණෙනේ. එන වටිනකමක් නොතිබුණු රූපයේ සභාවය වනේමකක්ද. ඇහැට මේ වෙලාව පෙනුණු වර්ණ රූපය ඉතුරු නැතුව නැතිවෙලෑනවා. අතීතියම් රූපයක් දැක්ක කියල දැන්වන් සේපත් කරගන්නව නම් ඒ දැකපු හැම රූපයකම සභාවයක් ඇහැට වර්ණ සතහම් මාත්‍රයක් විදිහට ආහ ඒ වර්ණ සහන නිතුර නැතුව නිරුත්ව. ට දන්ම අතීති දක්ක කියලා දැකපුදේවල් කියල සිහිපත් කරනවා නම් සිහිපත් කරන්නේ අර වර්ණරූපය හටගෙන තුරනැත්තුව ැති වෙලගගේ පුතැනක්ක හිතිං ආශ්‍රවයන්ගේ උපානයෙන් ඇසුරු කරගත් කර්ම නිමිත්තක් මයි නේද කියලා අපිට නුවනින් දකින්න පුළුවන්කමතියෙනවා. එතවට මේ කර්ම නිමිත්තක්මයි තමන්ගේ හිත පැත්තේ කර්ම සහ කෙලෙස්ටික එලියට දානකොටයි පුද්ගලයක් කියලා අපිට පේන්නේ කියන මේක දකින්න පුළුවන්න්නම් මේක දෙ පැත්තට කරලා දකින්න පුුවන්න එලියේ ඇත්තටම තියෙන ස්භාවය තුළ මෙහෙම ස්භාවයක් නෑ කියලා පුද්ගල ස්වභාවය උත්පාද උපදින් නැතිවිදිහට අපිට දකින්න පුළුවන් නුවනින් සම්මර්ශණය කරන්නට පුළුවන්නක් පිෙනතුනි කිසිම විදිහකෙන් අපිට බාහිර රූපත් එක්ක යන නිමිති අනු නිමිති ගොඩ ැගීමක් සිද්ධවෙෙන නෑ. දැන් අපිට එලිය ර රූපවල පැවැත්මක් පේන්නේ. ඇ රූපෝල පැවැත්මක් පේනෑ කියලා කියන්නේ. අපිට පේන රූප හට ගෙන ඉතුර ැතු ැති වෙනවා කියෙ එක පමණ. විදිහටිට ධරමයන්ගේ පැවැත්මක් නොපිණ හටගෙන තුරු නැතුව නැතිවෙන බව අපිට දකින්න පුළුවන්න්නං පිනතුන අපිට සත්ව පුද්ගල සංකල්පයන් ගොඩ නැගෙන්නේ. දැන් ඔබට ලෝකයේ ගොඩ නගන්නේ දකපු අහපුවිඳපු දැනගත්ත ලෝකය බාහිර පවතිනවා කියල ඔබට නැවත දකින්න පුළුවන්කමක් ඇත්ත නෑ. ඔබ මුළු සමස්ත ලෝකයේ මිදදුන පුද්ගලෙක් බව පත්ෙන. ුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ අන්න ඔය ලෝකය නිරෝදය කරන්නට ඇතිනම් ඔය විදිහහිට ලෝකෙෙන්මි දෙන්න. ඒකන් කියන පිනතුන ඔබට පේනනිත් නතු ගිහිල්ල ඇහෙන් නිත් නැතු ිහිල්ල ැනෙන් න්නත් නතු ගිල්ල දැනගන්නත් බැරුව ගිහිල්ල කියනෙක්්නෙම. බුදුරජාණන් වහන්සේකෙන් දේශනා කරන්නේ අපිට පේනදේ නත්‍රවෙලා නැතුව පෙනනීම කියන දේ සිද්ධ වෙන පෙනීම් මාත්‍රයක් පමණයි එක. දැනගැනීම කියන දේ සිද්ධ වෙනවා දැනගැනීම මාත්‍රයක් පමණයි ඒක. දැනගන්නේ කවදාවත් පේනදේම නෙමි දැනගන්න ද පේන දේ කියන දේට අයිතියක් තියන දෙයක් නෙමේ. එතකොට අපි දැනගන්න දේ ප්‍රඥපතුයදයටට අරමුණ කරන දේ ආශ්‍රවයගෙන් ඇසරු කරලා දනගන්න කරම විඤ්ඥානයෙන් දැනගන්න දේ කවදාව එෙලි තියන දේ නේ මේ විදිහට අපි මේ ධර්මයන්ග තියෙන වෙනස් කම්පිලිබඳ ැනගන්න කොට. ිට පේනෙම කද්ද හුදු ධර්මතා රාශයක පැවැත්මක් කියන තැන විතරයි. එතුවොට අපි අපේ මට්ටමෙන් හදාගෙන පටු සීමාවක් තුළ උපදෝගත්ත ලෝකෙන් අපි මිදෙනවා. පිනතුන ෝ හරි පටු සීමාවක් තුලන අපි හදාගෙනඉන්න අපි හිතාගෙනන්න මේ අපිට පේන ලෝකේ තමයි හරිම ලෝකය කියලා. පිනතුනි අපි දන්න නෑ අපි ලෝකය කියලලා අපි විඳින්නේ මේ ඇහේ ප්‍රසාදරූප ටික පෙන්නල දෙෙන විදිහට කියලා. බ රප කියලා අද පෙන්න්නන දවල්ටික ඔබ දකින්න ඔබේ ප්‍රසාධරූපය පෙන්නල දෙන විදිහට. ඔබ සද්ධ කියලා අහන්නේ ඔබේ ප්‍රසාධරූපටික සකස්තල්ල දෙන විදිහට ඔයි ප්‍රසාධ රූපටික වෙනස් වනුත් ඔබට පහෙන විදිහ වෙනස් ෙලාතියේ. එකන තෙරිසංගත්ත සත්‍යෙකුට ඒදේම වෙනස් විදිහකට පෙන් එතොර දැන් අපිට පේන පෙනීමද එතන පේන පෙනීමද දෙවියකුට පේන පෙනීම ද හරිම පෙනීම කියලා පේහිතන්න ග කියව. හම පෙිම කියෙක් කතාරන්න පුළුවන් මක් නෑ ප්‍රසාධදය සකස් වන මටමට පෙනනිිල තියෙනවා. එකයි මේක අනාත්ම ධර්මයක් කියල කියන්නේ පුද්ගලය මම වෙච්චි දෙයක් නෙමේ. එදට මේක සකස් වුනේ කර්මය නිසා සකස් වුන විදිහයට පේනවා. පේනේක මමාද යම්කිසිකුසලයක් නිසා වෙනස් වුනත් එහෙම ඔබට වතුර ටි පේනතනක ලේසරෝ පේෙන්න පටන් ගන්න පුලුවන්කම තියෙනවා. වෙනස්සෙන්න්නවෝඕනෙම කත්. වෙනස්වඕන බාහිරතදේ නෙම වෙනස්ෙන් ඕන ප්‍රසාධරූප විතර. ලොක ෙනස් දි පිලති. අන්න ඒවගේ තැනකතමයි අපි ජීවත්වවෙන්නේ. එදට අපිට අන්න ඔය ධර්මතාටික දකින්න පුළුවන්න ඇහැ රූප චක්ක වි්ඥාන කන සද්ධ සෝත ඥඥාදී මේ ධර්මතාටික දකින්න පුළුවන්න්න. මේටි හටග නිතුර නැතුව නැති වෙනකොට මේ ලෝකෙ හටගැනීම සහ වැැවීම වෙනවා කියෙන සභාව අපිට තේරුම්ගන්න පුලුවන්න්න. ඒකම තමයි ලෝක නිරෝධයේ බවට පත්වෙෙන්නේ. ඇයි අපිට රූපේ පැත්තේ නිමිති හිටින්නේ. අපි සද්දේ පැත්තේ නිමිති හිටින්නේ. ගන්දේ රසේ ස් පර්ෂය පැත්තේ අපිට නිමිති හිටි න්නෑ. එතකොට මේ දේවල් පත්ේ නිමි හිටින් නැති වෙනකොට නිමති හිටි නෑ කියලා කිවේ දැන් ඔබ රපය පැත්තේ මේ අහවල් දේ කියලා නිමිති ඉතුරු කල්ල යන්න පේනද නිරුද්ද වෙනවා කිය දන්නැතිකම නිසානේ. පේනදේ නිරුද්ධයි කියලා දන්නව වනම් නිරුද් වෙන ද ගැන බට නිමිති ඇත්ත නෑන හරිට කන්නාඩියපය න රූපය වගේ. ඔබට දැන් කන්නාඩිය තියන රූපය බලන්න? අඩිය ඇතුල කෙනෙක් න්නවා කියලබට සංකල්පයක් නෑන කන්නාඩිය ඇතුළ කෙනවවා බලන්නයන්න ඕන කියලා. හැබ තිරිසංගත සතකුට ඒහිතන තව කෙනෙක් ඇතුල ඉන්නවා කියලෙ නිසා යායටට එතන්ටයන්න හේතු ටිකත් තියෙනවා. ඔබට ඒ හේතු ටික නෑ විදිහට. ඇයි ප්‍රඥාවෙන් ඒක ඔබ දැකලතියනවා ගියාමයි පේන්නේ අයි වෙනකට නැතිවනවා කියලෙ නිසා දැංගිහිල්ල කන්නාඩිය ඇතුල ඉන්න කෙනා බලන්න තිබන හොඳ කියන අදහසක් ඇතිවෙන්නේ. අන්න ඒ වගේ රූපේ පැත්ති තියෙන නිම තිනැතුවෙලා සත්ව පුද්ගල අදහස්ස සංකල්පව. අසෙන් අපි ඇතිකරගත්ත දේ රූපයටට අයිති කියලා හිතාගෙන හිටිය නං. රූපය හටගෙන ඉතුරු නැතුව ැතිවෙන නාත්ම ධර්මයක් කියලා දකින කෙනාට මේ කෙලෙස්ටික පවත්වන්නේ රූපය පදනම් වෙන්නේ නැහැ. ඒ රූපේ නිමිති නෑ මේ කෙස්ටිකේ නිමිති රූපය පත්ති නෑට එදොට රූපේ නිරුද්ධ නම් කෙස්ටිකට පැත්මක් නැති වෙලා. මෙන්න මේ තත්ත්වයට පත්වවෙන්න පුළුවන්කම තියනවා. එදොට මේ තත්ත්වයට පත්වන හම වෙන්නෙමකදද පිනතුනි. උපදදින්න මනුස්සයක්කත් ජවත්වෙන්න මනුස්සයක්කත් මැරෙන්න්න මනුස්සෙක්කත් ෙඩවෙන්න මනුස්සෙක්කත් නැතිවෙලා තියෙනවා. ලෙඩවෙන්න කෙනෙක් අම්බුුණොත්නය මැරන්නේ කෙනෙක් කම්බුුණොත්න හැබැයි කෙනෙක් පුද්ගලයක් කියලා රූපෙට රැවටෙන මෝඩකමයින් කරලා තියෙනකට රූපය වෙනස් වනා කියලා ඇහැට එන වර්ණ සටහන වෙනස්ව පෙනුනායි කියලා ඒක සත්වයක් දගලයක් කියල්ලගන්න මෝඩකම නැති කෙනට දුකගෙනද දෙන්න පුුවකමක් ඇත්තෙන. එනිසා ඔබ අද දුකනැතුව ඉන්න නම් ඔබ අනිවාරයම ධර්මය ඇසුරු කළයුතුමයි. ඔබට ප්‍රඥාවෙන් පුළුවන්කමතිය න දුක කෙලවර කරන්නට දුකෙන් මි දෙන්නට. එනිසා ඔබ කහටහරි හිතයිශේනං ඔබ කළයුතු වෙන්නේ ඔවුනු දුකට පත් නොවෙන විදිහේ දර්ශනයක් කතා කිරීම තමයි. එනිසා ඔබ මේ ධර්මය තුළ අප්‍රමාදී වන්න. ඔබේ ජීවිතය අප්‍රමාදීව මේ ධර්මය තුළ හසුරෝගන්නට ඔබ උත්සාහවත්වන්නට කියලා. කල්ල්‍ය අනමිත්‍ර භාවයෙන් හැමදිනාටම සිහිපත් කරනවා. මේ වෙලාවෙ කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්මස්්‍රවනය කරලා යෝනිසෝ මනසිකාරාදිය පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදනා මේ සිද්ධ කරගත්ත සියලූම කුසල ධර්මයන් අපි මේ වෙලාවෙදී අනමෝදංන් කළ යුතු අයි අනුමෝදන් කරමු. පළමුෙන් අප අර්ත්ථ හින් ධර්මයෙන් අනුසාසනා කළ අපේ ධර්මාචාරය ඔසරයි. කඩවල සුදස්සන සාමීන් වහන්සේට, අුසරයිමාං කඩවල නන්දරත්තන සාමන් වහන්සේටත් සාමින් වහන්සර දිනමටම උතුම් නිවනිින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා අචිරවාද කරනවා. එවගේ සීලු දෙවියන්ටත් මේපින් අප අනුමෝදන් තොරමිෂ්ඨ කාර කාදී සීලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාදයෙන් අනමුමෝදං වුණු ලොබත්වා දෙවියන්ටත් මේපින් උතුම් නිවනිින් සැනසීමම් පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාධහු කියලා. දිනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එවගේම අද ධර්ම දේශනාව පවත්වාගෙන බලාපුොරොත්තු වෙනවා ඒමට අටවනි මාසේ දෙදස් විසේකය අටවනි මාස දස දින මිය පරලොව ගියපු එපියසේන මහත්මාට පුුණ්‍ය අනුමෝදනා කරන්නට එතුමා බොහොම සැද හැසිතින් මේ සේනාසනය හි කෙරෙන ඒ දිකෙරමින් පවතින ශාලාව සඳහාවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පසුගේ කාලපරිච්චේ දේ ගත කලා කියලා අපිට සීපත් කරන්නට යෙදුනා. ඒ සියලූම කුසල ධර්මයන් එතුමා බොහොම ආසන්න කර්ම හැටියට සිද්ධ කරගත්ත ඉතාම වටිනා කුසල ධර්මයන් හැටියටයි අපි දකින්නේ. ඉතින් එබදුු ආකාරයෙන් ඒ මහත්මත්ක එකතු වෙලා ඒ සිද කරගත නිත් සත්පුරුෂ පින්නතුන් සිදු කරගත්ත සේලූම කුසල ධර්මයනොත් මේ විදිහට ධර්මදානම වශයෙන් සිදු කරගත්ත සේලූම කුසල ධර්මයනොත් අපි අනුමෝදන් කරමු ඒ එMPියසන මහත්මා ඇතුළු වර්ග පරම්පරාණු යාත යම් කිසි ඥාතිවරේක් පින් බලාපොරොත්වෙන වනං සෑම සියලු ඥාතිවර්ගයාම මේ පින තමං කලපිනක් මෙ සතටින් සාධනාදයෙන් අනුමෝදංවුන් ලබත්වා. ඒ ට තුම් නිවනිින් සැනසීම පිණසන හේතු පාරමිතාවක්ම වේවා කියල සාදහෝ කියල පින් අනුමෝදං කරන්න. ඉඩම්මේ nyaති න හතු ගාව කියමෙන් ශබ්දනගල පුන්නේ අනුමෝදනා කරමු. ඉදන්න nyaතින හtu ස sekitar hontu nyaතයෝ. ඉදන්න nyaති na හtu ho ස sekitar hontu nyaතයෝ. Iදන්න nyaතිනහtu ho sekitar hontu nyaතයෝ. ඒ වගේම අදදවස්සදී මේ හැම කෙනෙක් ම වටිනා කුසලයක් මේ විදිහට සිද්ධ කරගන්නට ඒදනේ. පිනතුනි මේ ලබාගත්ත මනුස්ස ජීවිතය ඔබ අපතේ අවාගන්නතුවො කෙසේ හෝ ධර්මාවබෝධය කරගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට කියලා. ඔබ හැමදිනාටම නැවත නැවතත් සිහිපත් කරනවා මේ බුද්ධෝත්පාද කාලය අතහැරන්නට දෙන්නට එපා. ධර්මය ගැබුරුයි කියල හිතෙන්න්නට පුළුවන්. නත්ේ ප්‍රඥාව අපි නුවන දියුණු කරගන්න කොට ඒ අපිට නොගැබුරු වූුවක් සේ දැනගන්නට අවබෝධ කරගන්නට පුළුවන් කම තිබෙනවා. යම් කිසි විදිහකින් මේ කියපු කාරණ ආධනිකවම පිරිස්සලට නොතේරෙන කමක් එන්නට පුළුවන්. ඒකින් කියන ඔබට තේරුම් ගන්න බෑ කියන එක නෙමෙයි ඔබට තේරුම්ගන්නට පුළුවන්. ඔබ ටිකක් මේක නැවත නැවත්ත නුවනින් ඇසුරු කරන්නට පටන්ගන්නට ඕනේ පලවෙනි පාරැහුවනම් ටිකක් තේරුම් ගැනීම. ටිකක් අපහසුතාවයක් වගේ තේරීම සාමාන්‍ය දෙයක් නමුත් ධර්මය කොහොමත් සභාවයම ගම්බීරව ඔබහසෝ කියලනිකන් පෙනුමෙනුත් මේ ධර්මය කියන එක ගැඹුරයි ගම්බීර පටිවේදෝ ප්‍රතිවේද කරන්නත්ටික් ගැඹුරයි එ නිසා ඔබේ නුවන ඔබ දියුණු කරගත යුතුයි ඉතින් මේ කියපු කාරණ ටිකෙන් ව නිතරම තක් කර දෙයක් ඔබට ටිකක් හෝ තේරුනා නම් වෙනද දැනගත්ත දේට වඩා වැඩියමක් දැනගත්තනම් එක ලොකු දෙයක් මොකක්වත්ම තේරු නැත්තං එකත් ලකු දෙයක් කියලා මොකද මෙච්චර බුද්ධෝත්පාද කාලෙක මහිතන්න පුළුවන් මනසක් සහිත මනුස්සාත් භාවයකුත් ලැබිලා. මේ වටිනා ධර්මය තේරුන් නැත්තන්. අර ටිකක් හරි තේරුුණ කෙනාට වැඩිය අප්‍රමාද වන්නට ඕනේ මොකුත්ම තේරුුණේ නැති කෙන. කොහොම හරි අවබෝධ කරගන්නවා කියෙන දහසින්. නැවත නැවත ධර්මය ඇසුරු කරන්නට පුරුදුුවවෙන්න ප්‍රවේශය ලබන්නට කියල. ොහම කල්ලා යන මිත්‍ර භාවයන්සි හිපත් කරනවා. ඒ මිකුසලේ සඳහා ඒ අවශ්‍ය අනිකුත් කටයුතු සම්පාධනය කරපු ඒ කල්ල යාන මිත්‍ර සියලුම පින්නතුන් අපි මේ වෙලා විද්‍යාශරවාද කරනවා. එම්පියසේන මහත්මාගේ ඒ පවුලේ සියලුම නෑදෑ හිත මිතුරන්ටත් පවුලේ ඥාතයෙන් ඇතුළු පවුලේ සියලුම පින්නතුන්ටත් අපි පුුණයන මෝදනා කරනවා. ගේ ධර්මශ්‍රවනය කළ ඔබ සෑමසිරු දෙනාටත් කසුන් මහත්මා සහන් රාදක්ක ඇතුළු තාක්ෂණයක වසයෙන් සහ සම්බන්ධ වන්න සලුම දෙෙනටත් සේෙන අස්සනයේ පඩිහන්දුරන් වහන්සේලාටත් අපි ආශුරුවාද කරනවා. හැම දෙනාටම නිදුක්නීරෝගී සූ පත් බව චිරජීවනය සැලසේවාකායික මානසික සැනසිල් ඇතිකරගෙන. අමා මහනිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාර්මිතාවක්ම වේවා කියලා. සාධහූ කියලා පින් අනුමෝදන්වන්න. ම නාතම තෙරුවන් සරණයිු.